යුක්රේනයට අවදි වුණොත් වැඩ වරදි. පුටින්ගෙන් නේටෝවට අනතුරු වැංගවීමක්. කෝටි 7ක කේරළ ගංචත් එක්ක සැකකරුවන් 5ක් ලෙල්ලමේදී අත්අඩංගුවට. බස් සංගම් ඉන්ධන සහනයක් ඉල්ලයි. ගාස්තු ගැන ඇමති සමග සාකච්ඡා. සංචාරකයන්ගේ ආරක්ෂාවට පොලිසිය සීරුවෙන්. ඉඩම් ජාවාරම් ගැන සොයන්න CID විශේෂ ඒකකයක්. පළාත් 4කට අදත් වැසි. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබ නේටෝ සංවිධානයට අයත් රටවල් තවදුරටත් යුක්රේනයට අවි ආයුධ ලබා දීම ඉහළ නැංවීම තුළින් රුසියාව සහ නේටෝ සංවිධානයට අයත් රටවල් අතර ඍජු ගැටුම් ඇතිවීමේ අවධානමක් ඇතිවිය හැකි බවට රුසියාව අනතුරු අඟවනවා ගැටුම් වලින් යුක්රේන ආරක්ෂක අංශ සමාජිකයින් 1300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවද යුක්රේන ජනාධිපතිවරයා පවසනවා රුසියා නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රේබ්කෝ එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ යුක්‍රේනයට ඇමරිකාව ඇතුළු තවත් බටහිර රටවල් කිහිපයක් අවි ආයුධ සැපයීම තුලින් මෙම ගැටුම් තවදුරටත් උත්සන්න වනු ඇති බවයි. කෙසේ වෙතත් අද දිනේද කියෙව්, ලිවිව් සහ තවත් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකටම අකණ්ඩ ප්‍රහාර එල්ල කිරීම සිදුව තිබෙනවා. මේ වන විට රුසියා හමුදා කියෙව් අගනුවර මැදියේ සිට කිලෝමීටර් 25ක් පමණ ආසන්නයේ රැඳී සිටිනවා. එමෙන්ම රුසියානු හමුදා වටලා ඇති මරියුපෝල් නුවර වැසියන් විදුලිය, ආහාර සහ ජල හිඟයකට මුහුණ පා සිටින අතර අධික ශීතලක්ද පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මේ වන විට රුසියා හමුදාවේ 12000කට ආසන්න සංඛ්‍යාවක් යුක්‍රේනයේ ප්‍රහාර හමුවේ මිය ගොස් ඇති බව යුක්‍රේන මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේන සරණාගතයින්ට නිවාස ලබා දීමට කටයුතු කරන බ්‍රිතාන්‍ය පුද්ගලයින්ට මාසකට £350ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කරනවා. යුක්‍රේන ජනතාව සඳහා බ්‍රිතාන්‍ය හඳුන්වා දී ඇති නිවාස යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වන තෙක් තමන්ගේ නිවාස තුල යුක්‍රේන ජාතිකයින් රඳවා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට අවස්ථාව දී තිබෙනවා. එලෙස නවාතැන් ලබා දෙන බ්‍රිතාන්‍ය වැසියන් පරීක්ෂා කිරීම අතර යුක්‍රේන සරණාගතයින් සඳහා අවම වශයෙන් මාස 6ක් කැපවිය යුතු බවයි බ්‍රිතාන්‍ය රජය නිවේදනය කරන්නේ. කෙසේ වෙතත් එරට සරණාගත කවුන්සිලයේ සඳහන් කරන්නේ මෙම යෝජනා ක්‍රමයේ ප්‍රමාණවත් නැති අතර ඉන් ජනතාවට සහයෝගයක් නොලැබෙන බවයි. මේ අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින් රුසියානුවන් 200,000කට ආසන්න පිරිසක් රටහැර ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. රුසියානු ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ එය දැවැන්ත බුද්ධිගලනයක් ලෙසයි. මෙලෙස රුසියාව හැර යන වැඩි පිරිසක් තරුණ තරුණීන් වන අතර 25,000කට අධික පිරිසක් ජෝර්ජියාවට ගොස් ඇති බවයි වාර්තාවන්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් තමන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙස බස්රථ හිමිකරුවන්ගේ සංගම් ඉල්ලීම් කරනවා. එවන් සහනාධාරයක් නොලබනොත් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුකම සහ බස් සංගම් අතර සාකච්ඡාවක් මෙවන විට පැවැත්වෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා බස් රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් ක්‍රමානුකූලව බස් රථ දහවණෙන් ඉවත් වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ. ඩීසල් වැඩි කිරීමෙන් අනතුරුව ඊයේ දිනේදීත් ශ්‍රී ලංකාව පුරාම බස් රථ දහවණේ වුණේ 80%යි. අද දිනේදී ශ්‍රී ලංකාව පුරාම බස් රථ දහවණේ කරන්නේ 10%ක වගේ ප්‍රමාණයක්. බස් ගාස්තු වැඩි කිරීම අපේ දෙවැනි විකල්පය. අපි ඉල්ලන්නේ ඩීසල් සහනාධාරය. ඩීසල් සහනාධාරය ලබා නොදෙන්නේ නම් ඒ බස් ගාස්තු සංශෝධනය 30%ක ප්‍රතිශතයකින් අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. රුපියල් 17ක් පවතින අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි වෙන්න ඕනේ. කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍ය දිනුම් අමුණුකම ප්‍රකාශ කරන්නේ බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කරන ආකාරයේ මිල වැඩි කිරීමක් කිසි ලෙසකින්වත් සිදු නොකරන බවයි. බස් ගාස්තු සංශෝධනය නොකරමින් බස් රථ හිමියන් සඳහා සහනාධාරයක් ලබා දීම සම්බන්ධව සාකච්ඡා සිදු කරන බවද ඒ මහතා කියා සිටියා. මේ අතර ඉන්ධන මිල වැඩිවීමත් සමග ත්‍රිරෝද රථ ගාස්තුද වැඩි කළ යුතු බවට ත්‍රිරෝද රථ සංගම් ප්‍රකාශ කළා. ඒ අනුව මීටරේ සහිත ත්‍රිරෝද රථ අද දිනේ මීටර ගාස්තු වෙනස් කිරීමට කටයුතු කළා. මීටර වෙනස් කරන්නේ 70යි 60යි දාන. වේටින් එක 4යි. වෙනස් කරන ගාන අඳී ඉතින් කරන්න දෙයක් නැහැ. අහිංසක මිනිහෙක් නියන්නේ අපිට ඊට වැඩිය වෙනස් කරන්නත් දෙයක් නැහැ. අපි මීටර හදා ගන්නයි ත මිනිස්සුන් කොහොමද වෙනු ගන්න බෑ මිනිස්සුන්ගේ මීටර දාන්නේ මීටර දුවනවා.
දහක තෙල් ගැහුවා දැන් ඉතින් ඒක 1500 කට ගන්න ටයර් වැඩි එන්ජින් ඔයිල් ඔක්කොම ගණන් ගිලා තියෙන්නේ ස්පෙයාපාර්ට්ස් එම ගණන් ගිලා තියෙන්නේ ඉතින් ඔය ඔක්කොම එක්කෙනකොට ඉතින් කිලෝමීටර් රුපියල් 100 දිව්වත් මදි මේ අතර අද දිනේදී A B C D E F G H I J K L යන කලාප 12 සඳහා පෙරවරු 9 සිට පසුරු 5 දක්වා කාලය තුළ පැය දෙකක විදුලි කප්පාදුවක් සහ සවස 5 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ පැය මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කෙරුණු ඇත. P Q R S T U V W යන කලාපට සඳහා විදුලි කප්පාදුව සිදුවන්නේ පසුරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැයක් පමණක් බවයි විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ. මෙරටට සංචාරකින්ගේ පැමිණීම ඉහළ යාමත් සමග ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙල කිහිපයක් ක්‍රියාත්මක බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. සංචාරකින්ට බලෙන් බඩු විකිනීම ගාස්තු අය නොකරන තැන්වලදී ගාස්තු අය කිරීම වැනි කටයුතු සිදු කරන බවට වාර්තා වෙනවා. මෙවැනි කාරණා වැළැක්වීම සඳහා මෙම සංචාරක පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. එවැනි වැරදි යම් කෙනෙක් සිදු කරනවා නම් එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. සංචාරකයින්ට රට තුල කරදරයකින් තොරව සංචාරය කිරීමට අවශ්‍ය වටපිටාව සාදා දීම සංචාරක පොලිසියල වගකීමක් ලෙස සැලකනවා. ඒ කරුණු අනුව තෝරාගත් පොලිස් ස්ථාන සඳහා පොලිස් සංචාරක අංශ පිහිටුවීමටත් ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා. මේ අතර ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම් පිළිබඳ විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක්ද පිහිටුවා තිබෙනවා. ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම් වාර්තා වෙලා තිනෝ රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් සහිතව ඉඩම් ගනුදෙනු පැමිණිලි පසුගිය 2021 වර්ෂය තුල 180ක් පමණ ලැබී තිබෙනවා. ඒ වගේම 2022 වර්ෂයේ අද දින දක්වා කාල පරිච්ඡේදය තුල එවැනි පැමිණිලි 31ක් ලැබී තිබෙනවා. මීට අමතරව රුපියල් මිලියන 10කට අඩුව මුදල් සංසරණයක් සිදු වී ඉඩම් වංචනික ලෙස ලබාගෙන නැත්නම් එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ සෑම පොලිස් ආශයකම පිහිටුවා ඇති විශේෂ අපරාධ විමර්ශන ඒකක මගින් ප්‍රකාශන ඔප්පු සහිත ඉඩම් මිලදී ගැනීමේදී මුඩු ඉඩම් මිලදී ගැනීමේදී ඔබ මේ ගැන සැලකිලිමත්ව ක්‍රියා කරනු ඇතයි අපේක්ෂා කරනු ලබනවා. සබරගමුව බස්නාහිර දකුණ සහ මධ්‍යම පළාත්වල අද දිනේත් පසුරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පළාත් තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වර කිහිපයක් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස දැනුපත් කරනවා. මේ අතර ත්‍රිකුණාමලී සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා විරලට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති විය හැකියි. මුහුදු ප්‍රදේශ තරමක් රළු වන බවද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙරටට රැගෙන ආ විශාලතම කේරළ ගංජා තොගය නීගමුවේදී අද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා. රුපියල් 7,28,00,000කට අධික කේරළ ගංජා කිලෝග්‍රෑම් 560ක ප්‍රමාණයකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඉන්දියාවේ සිට මෙරටට බහුදින යාත්‍රාවක් මගින් කේරළ ගංජා තොගය රැගෙන විත් තිබෙනවා. මීගමුව පොලිස් වසමේ මාන්කුලිය පාලම අසල තොටුපොළේ කළ වැටලීමකදී කේරළ ගංජා අත්අඩංගුවට ගැනුණා. මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35-45 අතර වයස්වල පසුවන පුද්ගලයන් 5 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 7,28,00,000කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 560ක ප්‍රමාණයක් පාර්සල් 280ක අසුරා ඉතා සූක්ෂම ලෙස මෙරටට රැගෙන විත් තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දේශීය බතික් කර්මාන්තයෙන් ලැබෙන පිටිවහල පිළිබඳවයි අද හැදෙන රට විශේෂංගෙන් ඔබට කියන්නේ. දේශීය සම්ප්‍රදායික රදිපිලි කර්මාන්තේ බතික් කලාවට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ බතික් කර්මාන්තය අදට ගැලපෙන විදිහට වැඩි දියුණු කිරීම වෙනුවෙන් නව වැඩපිළිවෙල රසක් ක්‍රියාත්මකයි. අද අපේ සබැලීම ඒ පිළිබඳවයි. මේ සම්ප්‍රදායික බතික් කර්මාන්තය අදට ගැලපෙන විදිහට නිර්මාණය කරන්නට මොනවද අලුතෙන් ගත්ත පියවර? ශ්‍රී ලංකා පරිශ්‍රම ඇඟලුම ආයතනයේ සැලසුම් කර ලංකාව පුරාම බතික් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කරන. ගිය වසරේ අපි මධ්‍යස්ථාන 68ක් ආරම්භ කරා. මේ වෙනකොට සීලුම දෙනා ඉතාමත්ම දක්ෂ ආකාරයෙන් ව්‍යවසායිකින් බවට පත් වෙලා අපිට වෙළඳපොළට අවශ්‍ය කරන නිර්මාණයන් ටික ඉදිරිපත් කරමින් පවතී. दे
දේශීය බතික් කර්මාන්තයේ වෙනුවෙන් ඔබතුමන් ඇතුළු කණ්ඩායම පහුගිය අවුරුදු දෙක ඇතුළේ මොනවාද සිද්ධ කළාද ලංකාවේ ඉතාමත්ම විශිෂ්ටාකාරී බතික් නිෂ්පාදනය කරපු කර්මාන්තයක් නමුත් මේක ක්‍රමානුකූලව වැළලීලා ගියා මේ වත්මන් රජයේ බලයට ආවට පස්සේ අවශ්‍යතාවය තුන මේ නැසිගේ කර්මාන්ත නැවත ඉහළට නැගීමට අපගේ රාජ්‍ය උත්සව වලට අපි යෝජනාවක් ඉදිරිගෙන ආවා බතික් අපි අඳින්න ඕනි කියන දලදා මාලිකාවේ පෙරහැරේ කරුණ වඩම්මන ඇතුන්ට බතික් නිෂ්පාදනය කරපු ඇඳුම් වලින් උම වර්ණවත් කරා ඉතින් අපි හරි නිෂ්පාදනය කරොත් අපිට ජාත්‍යන්තර වෙළඳපොළට යන එක මහදයක් නෙවෙයි ඉතින් අපගේ දැක්ම තියෙන්නේ කවදද බතික් කන්ටේනරයක් පිටරට යවන්න කියන එක ඒ සඳහා මම හිතන්නේ වැඩි කාලයක් යන එකක් නෑ මේ යන විදිහට අපිට ඉක්මනින්ම කරගන්න අපේ අනන්‍යතාවය රැකගැනීමෙන් රටේ ආර්ථිකයට ශක්තියක් ලැබෙමින් නව ගමනකට දේශීය බතික් කර්මාන්තය දැන් එළඹ තියෙනවා බතික් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ශක්තියක් වීම අපි හැමෝගෙම යුතුයකම දැන් පුවත් කිහිපයක් කෙටියෙන් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රකාශිත පසල් දනව්වක යශෝදාවේ කෘතිය දොරට වැටීමේ උත්සවය අමාත්‍ය ඩල සලහ පෙරමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා කෘතිය පිළිබඳ විවරණයක් සිදු කළා කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් වේණුකා රාජපක්ෂ කෘතිය අමාත්‍යවරයා වෙත ලබා දීමෙන් පසු මහා සංඝරත්නය වෙත පිළිගැන්වුවා මේ අතර ප්‍රමෝද නිල්වලා හේවා විතරණ විසින් පරිවර්තනය කළ පොල් රුප්පා සහ මුතුපන්ති කෘතිය දුරට වැටීමේ උත්සවය අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා ස්කොට්ලන්ත ජාතික ඇලන් වෝල්ටර්ස්ගේ ෆාම් ඇන්ඩ් පර්ල්ස් කෘතියයි මෙලෙස පරිවර්තනය කර තිබෙන්නේ ප්‍රමෝද දැනට නීතිය පිළිබඳ අධ්‍යාපනය ලබන අතර ඇගේ පළමු කෘතිය මෙයයි මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා ජේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල සුභසිංහ රචනා කළ ක්ලැස්කි සිප්‍රියොන් හිරොබවරු පොත එළිදැක්වීම අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා මිනිසා පෘථුවියට කරන විනාශය පිළිබඳ ග්‍රහලෝකයක් උපමා කර ගනිමින් මෙම කෘතිය රචනා කර තිබෙනවා ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය නිර්මාණය කළ ආපදා අවදානම අඩු කරමු වාර්තා වැඩසටහන එළිදැක්වීම අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ශ්‍රී ලංකා ජපාන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සඳහා වසර 70ක් සපිරීම වෙනුවෙන් මෙය නිර්මාණය කෙරුණා සුවපත් දිවියක් උදෙසා දියණිය යන තේමාවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කෙරුණා පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ පාසල් 300ක් සඳහා සනීප ආරක්ෂක අවශ්‍යතා ලබා දීම රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා රාජ්‍ය මාත්‍ය සීතා ආරම්භිපුලගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහිදී ඩිප්ලෝමා දහරින් 1500කට සහතික අපනයින ආදායම ඉහළ නැංවීම සඳහා දේශීය කුළුබඩු නිෂ්පාදනයද වර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව රාජ්‍ය මාත්‍ය ජානක වකුඹුර පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල තරුණ බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මෙය සංවිධානය කළා. අවිස්සාවේල්ල නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. අපිට ඩොලර් මිලියන 400ක් තෙල් ගේන්න ගිය වෙනුවට අද 800ක් වැය කරන්න වෙලා තියෙනවා මාසෙකට ගේන්න. අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1200යි මාසෙකට. ඉතින් අපි අපනයන ආදායම වැඩි කරගන්න ක්‍රමවේද රාශියක් මේ ආණ්ඩුව ආවට පස්සේ කටයුතු කරලා තියෙනවා. මගේ අමාත්‍යංශයෙන් මිලියන 63000 2019 අවුරුද්ද ගිරාවේ. මට කිව්වා 2024 වෙනකොට මිලියන ලක්ෂයක් ගේන්න කියලා. මම 2024ට ගේන්න තිබිච්ච එක 21 වෙනකොට මිලියන 1,200,000 ගහලා පෙන්නුවා. අපි අපනයනේ දිරිමත් කරන්න ඕනේ. අපනයන ආදායම වැඩි කරගන්න ඕනේ. ඒක කරොත් විතරයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියා නාවික හමුදා නෞකා සමූහයට ISN චෙන්නයි සහ INS ටක් යන නෞකා දිවයිනෙන් පිටත්ව ගියා. නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව දිවයිනෙන් පිටත් වෙන නෞකා සඳහා සමුදීම සිදු කෙරුණා. එම අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරල නෞකා සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයකද නිරත වුණා. නෞකා මුහුදේදී බාන්ධ හා ඉන්ධන හෝමාරු කිරීම සඳහා ප්‍රවේශ වීම නෞකා සංග්‍රාමික පෙළහැඩයන් ඔස්සේ ගමන් කිරීම වැනි අභ්‍යාස කිහිපයක් මෙහිදී සිදු කෙරුණා. දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාව වර්ධනය කර ගැනීම සඳහා නෞකා දිවයිනේ රැඳී සිටි කාලය තුර විශේෂ වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක කෙරුණා. ආසියා කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද නිවුස් පේපර් චිත්‍රපටය හිමි කරගෙන තිබෙනවා.
දැන්නම් අපේ මල්ලි ගැන හොයන්න එපා කියලා බුදු ආමුදුර ඇවිල්ලා කිව්වත් අපේ අම්මනම් පිළිගන්නේ එකක් නෑ බං. දැන් මේ ප්‍රවෘත්ති අපේ ජනවිද පත්‍රයේ නෙමෙයි පළ වුණේ. මහත්තයා කොහොමද හරියටම කියන්නේ? අපි මේ ෆොන්ට් එක පාවිච්චි කරන්නේ. බොරු! පට්ටපල් බොරු කියලා තියෙන්නේ. පත්‍රවලට ලියන මහත්තුරුත් බොරු කියනවාද? ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.